భగవాన్ కే పిలుగునో వెలు సిరుదనా మన యూట్యూబ్ ఛానల్ గ్రం మంగళ కథాకరణే ఈ విభాగి సంయుక్త కంటి శుద్ధ కంటి కొడసార పాడమక్కున సీమా పాడం తిన అంగమని మమ్మకి సీమాయ మూలి కారుంటిక మన ఈ సతి పాడి వీడియో ఇంగినా అదగే మీకు దివని వీడియోక మీక తోకట్టి హందని అద్దనిక లోకటంట సీమా పిలుబంత గల్లు తిన యొక్క నిరాకరణే కాగానే గల కియన్న కెమతి ఈ వగే పాడం పటంగన కలి ఒకడ దక్కియన్ తిన మన యూట్యూబ్ ఛానల్ సబ్స్క్రైబ్ కనతన్ సబ్స్క్రైబ్ కన అమతే కరణిపా అపి ఇనల పాడం හොඳ නැගේ මලි මංගල කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සීමා පාඩමේ දෙවෙනි කොටස. මම මේකේ පළවෙනි කොටස ගිසත්ති කෙනා කතා කරන්න දෙවෙනි කොටස. එතකොට මම මේ පාඩම මූලික කාරණ ටික මම ගිසත්ති කෙනාවා අද ගේන්නේ නැගේ මලි මේකේ මම කොටන මේ සීමා පාඩම සාකච්ඡා කරන නැගේ මලි කොටස් වලට කඩාගෙන යම්කිසි මාතෘකාව වලට කඩාගෙන. මේ මාතෘකා ඔස්සේ මම කොටන්නට ගානක් දිලේ ගාන ඇසුරින් තමයි තීරි කොටස් ටික වලට අවබෝධ කරගන්න උත්සාහ කළේ. එතකොට මේක අද කතා කරන්නේ ඒකේ ඉතුරු කොටස් ටික. අපි දැන් එනම් පාඩමට යමු. අද කතා කරන්නේ නැගේ මලි මේකේ දෙවෙනි ආකාරය. අපි දෙවෙනි ආකාරය යටතේ කතා කරනංග මලි ප්‍රතිබද්ධයෙන් හරය සහ ලවය ගුණ කිරීමෙන් කොහොමද සීමාව සොයන්නේ කියන කොටස. එතකොට මම කොටන පාඩම් පටන් ගන්න කලින් මුලින්ම කොටන මේ පොඩි වගුවක් දීලා තියෙනවා. මේ වගුව පොඩ්ඩක් හොඳින් අධ්‍යයනය කරන්න. එතකොට කොට දීලා තියෙන සංඛ්‍යා හෝ ප්‍රකාශන, ඒ වගේම ප්‍රතිබද්ධය, ඒ වගේම මාර්ග දෙක අතරේ කියන මාතෘකාවට තමයි මේ වගුව නිර්මාණය කරලා තියෙන්නේ. දැන් ඔකට ප්‍රකාශනයක් තියෙනවා නංග මලි මූල 3 ධන 1 කියන ප්‍රකාශනය. මෙන්න මේ ප්‍රකාශනයේ ප්‍රතිබද්ධ වෙන්නේ නංග මලි මූල 3 ඍණ 1. එතකොට අපි දන්නේ කොහොමද මේකේ මෙන්න මේකේ ප්‍රතිපද්‍ය මේක කියලා අපි හඳුනගන්නේ කොහොමද? ඉතින් නංගි මල්ලි මෙන්න මේකේ ප්‍රතිපද්‍ය මේක කියලා අපි කියන්නේ මෙන්න මෙතන ධන තියෙනවා මෙතන තියෙන ඍණ. එතකොට මෙන්න මේ ප්‍රකාශනයේ ප්‍රතිපද්‍ය වෙන්න නම් අනිවාර්යෙන් මෙතන ඍණ තියෙන්න ඕන. මෙතන තිබ්බ මූල 3 ඍණ 1 තිබ්බොත් එහෙනම් මෙතන වෙන්න ඕන මූල 3 ධන 1 කියලා. එතකොට මෙන්න මේකේ ප්‍රතිපද්‍ය වෙන්නේ මේක. එතකොට කාට හොඳින් මතක තියාගන්න මේ ප්‍රතිපද්‍ය. යම්කිසි ප්‍රකාශනයක් සහ ඒකේ ප්‍රතිපද්‍ය එකිනෙක ගුණ කළාම අපිට ලැබෙන නංගි මල්ලි වර්ග දෙකක අන්තරයක්. හොඳින් මතක තියාගන්න යම්කිසි ප්‍රකාශනයක් සහ ඒකේ ප්‍රතිපද්‍ය එකිනෙක ගුණ කරාම අපිට ලැබෙන්නේ වර්ග දෙකක අන්තරයක්. එතකොට මේක වර්ග දෙකක අන්තරය සුළු කරාම කොට වෙන පිළිතුර දෙකේ කියලා. ඊට පස්සේ නංගි මල්ලි උගඩ සලකන්න මෙන්න මේ ප්‍රකාශනය. x ධන 1 මූලයේ ධන 1 ඒකේ ප්‍රතිබද්ධම x ධන 1 මූලයේ ඍණ 1 කියන එක. මෙන්න මේ දෙක එකිනෙක ගුණ කරාම කොට ලැබෙන්නේ වර්ග දෙකක අන්තරයක්. එතකොට ඒකේ පිළිතුර අපකට ලැබෙනවා x කියලා. මෙන්න මේ වාගේ තමයි නංගි මල්ලි මේ ප්‍රකාශන හඳුන්වන එක ප්‍රතිබද්ධය සුළු කරලා කොට පිළිතුර ලබා ගන්න ඕන. දැන් මෙන්න මේ ටික හොඳින් මතක තියාගෙන අපි දැන් එහෙනම් ගානකට යමු. දැන් ඔකට යන දීලා තිනවා සීමාව x 3ට යද්දී මෙන්න මේ වාගේ ප්‍රකාශනය. මොකද x ධන 1 මූලයේ ඍණ 2 බෙදීම x වර්ග ඍණ 9. ඉතින් නංගි මල්ලි ඔකට ගානට යමු වෙන කලින් මේක ප්‍රතිබද්ධයක්ද නැත්නම් වෙනත් ආකාරයක්ද කියලා ගානට යමු වෙන කලින් මුලින්ම මේ තුන ආදේශ කරලා බලන්න මේක සුළු වෙනවද නැද්ද කියලා. අපි දැන් මේ තුන ආදේශ කරාම ඔකට නම් 3 ධන 1 ඔකට යන මූලය ගත්තාන් පස්සේ එනවා 3 ධන 1 4යි 4 මූලයේ 2. ඒතකොට එන උඩින් එනවා 2 ඍණ 2 කියලා. ඒ වගේම 3 වර්ගය ඍණ 9. ඒතකොට එනවා යට පිළිතුර බිඳුව කියලා. බිඳුව බෙදීම බිඳුව. මෙන්න මේ වගේ අවස්ථාව නම් ගෙමලි මොකද වෙන්නේ? අර්ථ විරහිත අවස්ථා. තුන නිර්ණය කරන්න බැරි අවස්ථා. මෙන්න මේ වගේ අවස්ථාවක තමයි නම් ගෙමලි භාවිත කරන්න ඕන මේ ක්‍රමය. ඒක ඔකට තේරුම් ගන්න කොහොමද මේක ප්‍රතිබද්ධයෙන් ගුණ කරලා සුළු කරන්න ඕන ගැටලුවද කියලා. සාමාන්‍ය නම් ගෙමලි මේ ප්‍රතිබද්ධයෙන් ගුණ කරන ගැටලු වල ඔකට දැක් ගන්න පුළුවන් මේ සාමාන්‍ය මූල සහිත ප්‍රකාශනයක් අපිට දැක ගන්න පුළුවන්. ප්‍රතිබද්ධයෙන් ගුණ කරලා අපි මේ සුළු කරන සීමාව ගැටලු වල මූල ප්‍රකාශනයක් දැක් ගන්න පුළුවන්. ඒක ඔකට මේක තීරණය කරන්න ඕන මේක එහෙනම් ප්‍රතිබද්ධයෙන් සුළු කරලා අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන් කියලා. එන්නේ ආකාරතම නම් ගෙමලි මේ ගැටලුවට අපි අවතීන වෙන්නේ. දැන් ඊට පස්සේ අපි නම් ගෙමලි මොකද කරන්න ඕන? හරය සහ ලවය දෙකම මෙන්න මේකේ ප්‍රතිබද්ධයෙන් ගුණ කරන්න ඕන. මේකේ ප්‍රතිබද්ධය අපි දැනගන්නේ කොහොමද? මේකේ ප්‍රතිබද්ධය තමයි නංගි මලින් මෙතන ධන එන කොටස. ඒ කියන්නේ x ධන 1 මූලය ඍණ 2. ඒක ප්‍රතිබද්ධ වෙන්නේ x ධන 1 ධන 2 කියන ප්‍රකාශනය. මේක ඉහළ සහ පහළ එකම ප්‍රකාශනයෙන් ගුණ කරනවා. කියන්නේ මේකේ ප්‍රතිබද්ධයෙන් හරය සහ ලවය දෙකම ගුණ කරනවා. ඒතර කොටන පේන නංගි මලින් මෙන්න මේ මුල් ප්‍රකාශන කිසිදු වෙනසක් වෙලා නැහැ කියලා. ඒකට හේතුව තමයි මේ ප්‍රකාශන කැපුණාන් පස්සේ ආපහු නැවත මුල් ප්‍රකාශන ලබා ගන්න පුළුවන්. ඒතර අපි මුල්ම ප්‍රකාශන කිසිදු වෙනසක් මෙතන වෙලා නැහැ. වෙලා තියෙන්නේ ප්‍රතිබද්ධයෙන් ඉහළ හරය සහ ලවය දෙකම ගුණ කිරීම පමණයි. දැන් අපි දන්නවා නංගි මලින් මම ඔයාලට මෙතෙන්දි කියා දුන්නා යම්කිසි ප්‍රකාශනයක ප්‍රතිබද්ධයෙන් ගුණ කරාම අපිට ලැබෙන වර්ග දෙක අන්තරයක් කියලා. එහෙනම් නංගි මලිය ඔයාලට පුළුවන් මෙන්න මේක සුළු කරාම කරන වර්ග දෙක අන්තරයක් එක මෙන්න මේ වගේ ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්. ඒතර කොටන x ධන 1 ඍණ 4 කියන ප්‍රකාශනය. මේක සුළු කරාම කොට වෙනවා නංගි මලි x ඍණ 3 බෙදීම x වර්ග ඍණ 9 x ධන 1 මූල ධන 2 කියලා පිළිතුරක් වගේ ලබා ගන්න පුළුවන්. මෙතනින් එහාට ඔකට කොහොම සුළු කරන්නේ? ඔකට මෙතන තුන ආදේශ කරලා පිළිතුර ගන්න ගියොත් ඒත් හරියට. මෙතන තුන ආදේශ කරාම කොට උඩින් එන බිඳුවක් කියලා යටින් තුන ආදේශ කරාම මෙතනට බිඳුවක් කරනවා. නැවතත් අර්ථ විරහිත අවස්ථාව. දැන් ඔකට ප්‍රශ්න මේක සුළු කරන්න නම් ඔකට බලන්න මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස නංගි මලි ඔකට බලන්න x වර්ග ඍණ 9. මෙන්න මෙතන තියෙන නංගි මලි ඔකට කියන්න බලන්නේ x වර්ගය 3 වර්ග කියලා. ඒතර මේ ප්‍රකාශනය මොකද්ද? මේ ප්‍රකාශය තමයි නංගි මලි වර්ග දෙකක අන්තරයක් තමයි මෙතන තියෙන්නේ. ඒතර අපිට මේක ලියන්න නැවත ලියන්න පුළුවන් x ඍණ 3 x ධන 3 කියලා.
එක්ස්න තුන එක් ධනතුරගේ ලියන පතුර මෙ මේ ප්‍රකාශන මේ ප්‍රකාශන කැපුුණා දැංගෝකටන් ප්‍රමිතුන් ආදේශ කල පිරිතු ලබාගන්න එක බෙදීම විසි හතර මෙන මේයාකාරනගේ මල්ලියෝ කටන් ගැටලූකර මුහුණ දෙන්න පුළුවන් පුකටන ප්‍රතිබදධය හරිසා ලබය ගුණ කිරීමගේ තුරගට තේරුන්ගන්න කොමද මේ ප්‍රතිබදය හරද ලබද ගුණරන තුරන්ගේ මල සාමාන ගැල්ලු හිපයක් හැදන පසවන තේරුන් ප්‍රම මේ කොහොමද මේ ගැල්ලුට අවතීරණ වන්න කියලා ඒවගේ මෙන මේක සා වර්ග දෙක අන්තරයක් කිලෝ ගන්න පේන්නේ සාමාන්‍ය වර ගැල්ලු කිහිපයක් හදන්න. එතකොට තියෙන x වර්ග ඍණමෙ මෙතන තියෙන වර්ග දෙක අන්තරයක් නේද? එහෙනම් මේක සාධක වලට කඩන්න පුළුවන් නේද කියලා මෙන්න මෙයා කඩකට සාධක වලින් කරගන්නත් පුළුවන්. ඒක කොට හැකියාව ලැබෙන්නේ ගණන් හදනකොට. ඒ කියන්නේ ඔකර මේ සීමා පාඩමේ වැඩිපුර ගණන් හදන්න යොමු වෙන්නේ. එතකොට කොට නේ මේ ටික නිකම්ම ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ නංගි මල්ලි මම කොට කියා දෙන්න යන්නේ අර්ථ විරහිත අවස්ථා කිහිපයක් ගැන. මෙන්න මේ අර්ථ විරහිත අවස්ථා කිහිපය කොට හොඳින් මතක තියාගන්න. කොටන් ලැබෙනවා නම් මේ මල්ලේ සීමාව සොයාදි බිඳුව බෙදීම බිඳු අවස්ථාව ලැබුණොත් අපි කියන අර්ථ විරහිත අවස්ථාවක්. කොට මතකද මෙන්න මේ කොටස මෙන්න මේ ගාන මේ ගානෙදි අපි අපි ලැබෙන උඩ සුළු තුන ආදේශ කරන් බිඳුව යටාවෙත් බිඳුව. එහෙනම් බිඳුව බෙදීම බිඳු අවස්ථාව. එහෙනම් අර්ථ විරහිත අවස්ථාව. මෙන්න මේ අවස්ථාවගේ තමයි නම් මේ අපි ක්‍රමවේද භාවිත කරන්නේ. તો කොට මෙන්න මේ අර්ථ විරහිත අවස්ථාවත් මත තියාගෙන මේවට ක්‍රමවේද තියනවා නම් මේ මල්ලේ ගැටලුව සුළු කරන්න. ඒ වගේ තමයි අනන්ත බෙදීම අනන්තයක් ආවොත් කොටන එකත් අර්ථ විරහිත අවස්ථාවක්. ඒ වගේම තමයි බිඳුව ගුණ කිරීම අනන්තයත් අර්ථ විරහිත අවස්ථාවක්. අනන්තය අඩු කිරීම අනන්තයත් අර්ථ විරහිත අවස්ථාවක්. මෙන්න මේ හතර හොඳින් මතක තියාගන්න මේ ටික ඉදිරියේ දවකට සීමාසයේදී ඉතාමත් වැදගත් වෙන කොටසක්. ඒ කියන්නේ මේ පාඩමේ මූලික අරිතාන වෙන මෙන්න මේ ටික මතක තියා ගැනීම තමයි. බිඳුව බෙදී බිඳුව අනන්ත බෙදී අනන්තේ බිඳුව ගුණ කිරීම අනන්තේ අනන්තය අඩු කිරීම අනන්තේ. මෙන්න මේ ටික තමයි අර්ථ විරහිත අවස්ථා. මෙන්න මේ අර්ථ විරහිත අවස්ථා මග හැරලා ගැටලුවට මුහුණ දෙන්නේ කොහොමද කියන නංගේ මල්ලි කියා දෙන්න යන්නේ. ඕකන් නංගේ මල්ලි මම තෙවණි ආකාරය තමයි නංගේ මල්ලි කියා දෙන්න යන්නේ. අනන්තය ලැබෙන සීමා අනන්තය ලැබෙන සීමා ගැන තමයි නංගේ මල්ලි දැන් සාකච්ඡා කරන්න යන්නේ. ඕකටන්ට එක නිරූපණය කරන්න බලන් සීමාව x අනන්ත යන කියලා මෙන්න මේ වගේ නිරූපණය කරන්න පුළුවන්. කොට ඊට පස්සේ නම් මේ මල්ලිය ඔයගන්න දෙනවා මෙන්න මේ ගැටලුව. මොකද ගැටලුව? සීමාව x අනන්ත යද්දී k8x k කියන්නේ යම්කිසි නියතයක්. k8x සමානයි k8 අනන්තය සමානයි බිඳුව. ඒතොර මෙන්න මේක කොට පිළිතුරු ලබා ගත්තේ කොහොමද? x තපි අනන්තය ආදේශ කරනවා. ඒතොර k8 අනන්තය. ඒතොර k8 අනන්තය අපි ලියා ගන්න පුළුවන් නේද මගලි? k ගුණ කිරීම 1 8 අනන්තය කියලා. තොර නංගේ මල්ලි 1 8 අනන්තය කියන්නේ බිඳුවයි කියලා ඔකට මතක තියාගන්න. මෙන්න මේක ඉතාමත් වැදගත් වෙන කොටසක්. 1 8 අනන්තය කියන්නේ බිඳුවයි කියන එක හොඳින් මතක තියාගන්න. මේකෙන් තමයි නංගේ මල්ලි මේ ඉතිරි ගණන් ටික හදන්න යොමු වෙන්නේ. මොකද 1 8 අනන්තය කියන්නේ බිඳුවයි කියන එක. ඒකෙන් තමයි නංගේ මල්ලි ගණන් හදන්න ලොමු වෙන්නේ. දැන් නංගේ මල්ලි මෙන්න මේකත් ඔකට මතක තියාගන්න කොටසක්. මොකද අනන්තයකට එළබෙන ගැටලුවකදී සියලු පද 1 8 x ලෙසගෙන සීමාව සොයනු ලැබේ. හොඳින් මතක තියාගන්න අනන්තයට එළඹෙන ගැටලුවකදී සියලු පද හොඳින් මතක තියාගන්න සියලු පද 1 8 x ලෙසගෙන සීමාව සොයනු ලැබේ කියලා තමයි නංගි මල්ලි මේ කියලා තියෙන්නේ. මෙන්න මේ වගේ සීමාව අනන්තයදී ඔකට කරන්නේ මොකද? සියලු පද 1 8 x ලෙස ප්‍රකාශ කරගෙන සීමාව සොයන්න පෙළඹෙන්න. දැන් ඔකට යන ගැටලුව අදියලා දෙනවා මෙන්න මේවා. සීමාව x අනන්තයදී x වර්ග ධන 2x ධන 2 බෙදීමේ x වර්ග ධන 3. දැන් මෙන්න මේක සීමාව සොයන්නේ කොහොමද? මේක සීමාව සොයද්දී නම් මල්ලි ඔකට කරන්න ඕනේ මේ ඔකට මෙතෙන් දෙන්න නම් මල්ලි අර්ථ විරහිත අවස්ථාවක්. ඒක නිසා අපි මේක සීමාව සොයන ක්‍රමවේදය භාවිත කරනවා. ඒ ක්‍රමවේදය තමයි නම් මල්ලි මම මේ කියා දුන්නේ. දැන් මේකට ඔකට අනන්තය ආදේශ කරොත් නම් මල්ලි ඔකට එනවා මොකද? අනන්තය බෙදීම අනන්තය කියලා පිළිතුරක් ලබා ගන්න පුළුවන්. අනන්තය බෙදීම අනන්තය මොකද? අනන්තය බෙදීම අනන්තය තමයි නම් මල්ලි අර්ථ විරහිත අවස්ථාවක් වෙන්නේ. ඒක නිසා මේකට ක්‍රමවේදය තමයි නම් මල්ලි අනන්තය ලැබෙන ගැටලුවකදී සියලු පද 1 8 x ලෙසගෙන සීමාව සොයන ලැබී කියන කොටසින් තමයි නංගි මල්ලි මේකට පිළිතුරු සපයන්නේ. එතකොට නංගි මල්ලි අපි මොකද කරන්නේ? මෙහිදී හරය සාලාවේ x කේ වැඩිම දර්ශකයෙන් එලට ගන්න ලැබේ. මෙන්න මේ වගේ ගැටලුවක් දුන්නම හරය සාලාවේ x වැඩිම දර්ශකයේ හොඳින් මතක තියාගන්න මොකද? x වැඩිම දර්ශකයේ එලට ගන්න ලැබේ. එතකොට මේකේ වැඩිම දර්ශකය මොකද? 2 නේද? අන්න ඒක වරහණක් දාලා එලට ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් නංගි මල්ලි ඔකට x වර්ගයක් ඉවතර ගන්න ඕනේ. x වර්ගයක් ඉවතර ගත්තාම පස්සේ මොකද උඩේන්නේ? 1 ධන 2 බෙදීම x ධන 2 බෙදීම x වර්ග 1 ධන 3 බෙදීම x වර්ග කියලා. දැන් ඔකටන සුළු කරලා ගන්න පුළුවන් මෙන්න මේ x වර්ගයට මේ x වර්ගය ඉවත් කළා. දැන් ඔකට දන්නව නංගි මල්ලි මොකද්ද? මෙන්න මේ x අපි ආදේශ කරන මේ අනන්තය. ඒතර ඔකට දන්නව 1 8 අනන්ත කියන්නේ මොකද්ද? 1 8 අනන්ත කියන්නේ බිඳුව. ඒතර ඔකටන පුළුවන් මෙන්න මෙතන අනන්තයනේ ඉන්නේ. ඒතර මෙන්න මේ කොටස මොකද්ද වෙන්නේ? මේ කොටස 1 2 අනන්ත නිසා මේකත් බිඳුව වෙනවා. මේකත් මොකද්ද? මේකත් බිඳුව වෙනවා. මේකත් බිඳුව වෙනන් ඔකට ඉන්නේ එක බෙදීම එක පිළිතුර එක කියලා ගන්න පුළුවන්. හොඳින් මතක තියාගන්න මෙන්න මේ වගේ අනන්තය ලැබෙන ගැටලුවක දෝකත් කරන්න ඕන මොකද්ද? මුලින්ම සියලු පද
හරේ සහ ලබේ සියලු පද එක්සි වැඩිම දර්ශකය එලියට ගන්න ලබේ. මෙන්න මේ ආකාරයට එක්සි වැඩිම දර්ශකය එලියට අරගෙන ඒක ඉවත් කළා මේ වගේ ප්‍රකාශනයක් ලබා ගන්න ඕන. ඊට පස්සේ අපි මේකේ අනන්තය ආදේශ කරනවා. අනන්තය ආදේශ කරා මොකද වැදගත් වෙන්නේ? එක යට අනන්ති කියන ප්‍රකාශනයේ බිඳුවක් කියලා ඔකට මතක තියාගන්න. ඒතරකට ගන්න බලන්න මේක බිඳුවක් වෙනවා, මේක බිඳුවක් වෙනවා, මේක බිඳුවක් වෙනවා. එක බෙදීමක අවසාන පිළිතුර එකයි කියලා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාර තමයි නංගි මාලි අනන්ත නිර්මල සීමා ඕනම ගැටලුවක් විසඳන්නේ. එහෙනම් අපි දැන් පාඩමින් ඉස්සරහට යමු. දැන් නංගි මාලි ඔයගලන්ට එකම කතා කරන හතරවෙනි ආකාරයක් ගැන. මොකද්ද මේ හතරවෙනි ආකාරය? ප්‍රමේයයක් භාවිතයෙන් සීමාව සෙවීම තමයි නංගි මාලි මේ හතරවෙනි ආකාරය ඇති මම ගත්තේ කතා කරන්න යන්නේ. මොකද්ද මේ ක්‍රමවේදය? සීමාව x a ට යද්දී x n ඍණ a n බෙදීම x ඍණ a අපිට ලියන්න පුළුවන් n a n ඍණ එක. මම මෙන්න මේ ප්‍රකාශනය ගන්න හැටි ලංගේ මල්ලිය ගන්න ඔප්පු කරන්න යන්නේ නැහැ. මෙන්න මේ ප්‍රකාශන කොටිය මතක තියාගන්න. නැත්නම් මෙතන තවටියක් තීරිකු රස්ත්‍යයක මෙතන වැදගත් වෙනා මෙන්න මේ ප්‍රකාශනය ඔප්පු කරන්න මම එක මෙතෙන්දි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔකට වැදගත් වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රකාශනයක් දුන්නම සීමාව ලබා ගන්න මෙන්න මේ ආකාරයට කියලා මතක තියාගැනීම තමයි වැදගත් වෙන්නේ. මොකද සීමාව x a ට යද්දී xn ඍණ an බෙදීම x ඍණ a කියන්නේ n an ඍණ එක කියන එක තමයි ඔකට මතක තියාගන්න ඕන. දැන් ඔකට යන ගැටලුව දෙයතන සීමාව x 2ට යද්දී x 5 වෙනි බල ඍණ 32 බෙදීම x ඍණ 2. දැන් මෙන්න මේ ප්‍රකාශන ඔකට හදා ගන්න ඕන මේ ප්‍රකාශනයේ ආකාරයට. දැන් අපි කොහොමද ඒක හදාගන්නේ? ඔකට දන්නවා 2 5 වෙනි බලය කියන්නේ 32 කියලා. එහෙනම් ඔකට හදා ගන්නවා x 5 වෙනි බලය ඍණ 2 5 වෙනි බලය බෙදීම x ඍණ 2 කියලා. දැන් ඔකට වෙනා මෙන්න මේ ආකාරයෙන් නේද නංගේ මලි මේ ප්‍රකාශනය හදාගෙන තියෙන්නේ. එහෙනම් ඔකට කරන්න තියෙන මොකද? මෙන්න මේ ප්‍රකාශනට ආදේශ කිරීම පමණයි. මොකද ඔකට යන්නේ n කියන්නේ මොකද්ද මේකේ? 5. a කියන්නේ මොකද්ද? 2. n ඍණ 1 කියන්නේ මොකද්ද? 5 න් එකක් අඩු කරාම 4. එහෙනම් 5 ගුණ කිරීම 2 4 වෙනි බලය පිළිතුර 80යි කියලා ඔකට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට තමයි නංගේ මලි මේ ගැටලුවට මුහුණ දෙන්නේ. දැන් ඔකට යන ගැටලුවක් දෙලා තියෙනවා සීමාව x 3ට යද්දී x 5 වෙනි බලය ඍණ 243 බෙදීම x 4 වෙනි බලය ඍණ 81. මිනිමය ගැටලුවක් දුන්නම ඔකට මේ කොහොමද පිළිතුර සපයන්නේ? මෙතෙන් නංගේ මලි ඔකට දනන් සීමාව x 3ට යද්දී මේ 243 කියන්නේ නංගේ මලි 3 5 වෙනි බලය, ඒ වගේම 81 කියන්නේ 3 4 වෙනි බලය කියලා. දැන් ඔකට යන පුළුවන් නංගේ මලි උඩ යටයි x ඍණ 3 න් බෙදන්න. එතකොට මේ පළවෙනි ප්‍රකාශන කිසිදු වෙනසක් වෙලා නැහැ. මේකයි සුරු කරොත් එහෙම ඔකට මේ පළින් ප්‍රකාශනය ලබා ගන්න පුළුවන්. දෙපැත් උඩපදයේ සහ පල්ලෙහා පද දෙකම x 3 න් බෙදීම තමයි කරලා තිනේ. දැන් ඔකට කරන්න ඕන මොකද්ද? මෙන්න මේ ආවේ මෙන්න මේ ආකාර ප්‍රකාශනයක් නේද? මෙන්න මේ ආකාර ප්‍රකාශනයක් නේද නංගි මලි දැන් ආවේ. දැන් ඒකට ආදේශ කරාම ඔකට ගන්න පිළිතුරු ලබා ගන්න පුළුවන් 15 බෙදීම 4 කියලා. මෙන්න මේ ආකාර තමයි නංගි මලි මේ ගැටලුව ලොමුනේ. මේ ගැටලුව නංගි මලි තමත් වැදගත් උනේ එකම විදිහට හදාගෙන උඩ යට දෙකම x ඍණ 3 න් බෙදීම තමයි. උඩපදයේ සහ යටපදයේ x ඍණ 3 න් බෙදුවම පස්සේ ප්‍රකාශන කිසිදු වෙනසක් වෙලා නැහැ නේ. අනේ කොම වේද භාවිතයක් කළා තමයි නංගේ මල්ලි මේකට පිළිතුරු සැපයුවේ. දැන් ඔකට යන දේ තන සීමාව x ඍණ 2ට යද්දී x 5 වෙනි බලය ධන 32 බෙදීම x ධන 2. මේ වගේ ගැටලුවක් දුන්නම කොහොමද ඔකට පිළිතුරු සැපයන්නේ? ඔකට දන්න නංගේ මල්ලි මෙතනදි මෙන්න මේ වගේ ගැටලුවක් මේ ආකාරයට අපි හදා ගන්න ඕන. ඒතර ඔකට මෙතන තියෙන ඍණ. ඍණ නිසා මෙතන තියෙන ධන. එහෙනම් කොහොමද හදාගන්නේ? ඔකට යන පුළුවන් නේද නංගේ මල්ලි මෙන්න මේක ලියා ගන්න x 5 වෙනි බලය ඍණ 32 කියලා. ඒතර ඍණ ඍණ ආපහු ධන 32 බවට පත් වෙනවා. යටපදෙත් ඒ විදිහටම ලියා ගන්න පුළුවන්. දැන් ඔකට දන්නද ඍණ 2 5 වෙනි බලය කියන්නේ මොකද්ද? ඍණ 2 5 වෙනි බලය කියන්නේ ඍණ 32ම තමයි. එහෙනම් කිසිදු වෙනසක් වෙලා නැහැ. පල්ලෙහා පදෙත් කිසිදු වෙනසක් වෙලා නැහැ. දැන් මෙන්න මේ වගේ මේ ආකාර ප්‍රකාශනයක් නේද නංගේ මල්ලි මෙතන ලැබිලා තියෙන්නේ. මෙතන ඍණ තියනවා කිසිදු වෙනසක් වෙලා නැහැ. මේ පදේම තමයි මෙතන තියෙන කිසිදු වෙනසක් වෙලා නැහැ. එහෙනම් අපි නැවතත් මෙන්න මේ ප්‍රකාශනට ආදේශ කිරීම පමණයි කරන්න තියෙන්නේ. හරිම පහසුයි. මෙන්න මේ ප්‍රකාශන ආදේශ කළා කරන පිළිතුර ගන්න ගුණ 80 කියලා. ඒතකොට මේකේ වැදගත් වෙන නංගි මලි මේ ප්‍රමේය භාවිතා කරන්නේ කොහොමද කියන එක තමයි. ප්‍රමේය භාවිතා කරන ක්‍රම කීපයක් තියෙනවා. මේ වගේ ප්‍රකාශන හදනොත් උඩ යට දෙකම එකම පදයෙන් බෙදන්න ඕනේ. ඒ වගේ මේ වගේ ධන ප්‍රකාශනයක් තිබොත් ඒක මොකද? ඍණ ලෙස මෙන්න මේ ආකාරයට හදා ගන්න දැනගන්න ඕන. ඒ ක්‍රමය තමයි නංගි මලි මේ ගැටලුවේ මුහුණ දෙද්දී කොටන්නේ තාමත් වැදගත් උනේ. අපි එහෙනම් දැන් පාඩමින් ඉස්සරහට යමු. දැන් ඔකට දීලා තියෙන නංග මලි සීමාව x 3 න් යද්දී x 4 න් බලන ඍණ 81 බෙදීම x 3. මෙන්න මේ ප්‍රකාශනය කොහොමද බලමු සුළු කරන්නේ. ඒතර ඔකට ප්‍රමේය තමයි මේ ප්‍රමේය. මේ ප්‍රමේය භාවිතා කළා තමයි නංගි මලි මේකට පිළිතුරු සපයන්න ඕන. ඔකට දන්නවනේ නංගි මලි මෙතන ඍණ තියෙන මෙතන ධන තියෙන. එහෙනම් ඔකට මොකද කරන්නේ?
මෙන්න මේ විදිහට හදාගන්න නම් මෙන්න මෙතන ඍණ වෙන්න ඕන. ඔකට දන්නවා ඍණාසු එකේ විදිහ තිබ්බා. මේ ධන තුන අපිට ලියන්න පුළුවන් නේද නංගි මලි? x ඍණ ඍණ තුන කියලා. ඒතර කිසිදු වෙනසක් වෙලා නැහැ. නැවතත් අපිට ලැබෙන්නේ ධන තුන. ඍණ ඍණ ගුණ කරමු ධනනේ. ඊට පස්සේ ගන්නට පුළුවන් නේද නංගි මලි? මෙන්න මේ 80 එක කියන එක ලියා ගන්න ඍණ තුනේ 4 වෙනි බලය කියලා. ඍණ තුනේ 4 වෙනි බලය කියන්නේ නංගි මලි 80 එකම තමයි. යට තියෙන්නේ ඍණ තුන. කටිතොර දැනගන්න ඕන නංගි මලි. මෙන්න මෙතන තියෙන පදයේ ආකාරයටම තමයි නංගි මලි මෙතන පදයත් හදා ගන්න ඕනේ. පේනව නේද? ඒ විදිහට තමයි AN කියන පදයක් තියෙන්නේ. ඒක නිසා තමයි නංගි මලි මේ 81 කියන එක අපි ලියාගන්නේ ඍණ 3 4 වෙනි බලය කියලා. මේක ඍණ 3 4 වෙනි බලයත් 81ම තමයි. ධන 3 4 වෙනි බලයත් 81ම තමයි. නමුත් අපි මෙතන තියෙන ආකාරයටම හදා ගන්න ඕන නිසා තමයි ලියන්නේ ඍණ 3 4 වෙනි බලය කියලා. ඒක හොඳින් මතක තියාගන්න. දැන් තියෙන නංගි මලි ප්‍රකාශන ආදේශ කළ පිළිතුරු ලබා ගන්න ඍණ 108යි කියලා. මෙන්න මේ විදිහට මේ ප්‍රකාශන ආදේශ කළ පිළිතුරු ලබා ගැනීම තමයි නංගි මලි මෙතන සිදු කරන්න ඕන. අපි ඊළඟට ලොමු ඊළඟට ලොමු දියලා තියෙන නංගි මලි සීමාවේ 32 ට යද්දී x 5 න් 1 වෙනි බලය අඩු කිරීම 2 බෙදීම x ඍණ 32. එතකොට මෙන්න මේ ප්‍රකාශන අනුව මොකද වෙන්න ඕන? මෙන්න මෙතන තියෙන පදේ ආකාරයට මෙතන පදයක් හදා ගන්න අපි කටයුතු යොදන්න ඕන. එතකොට අපිට පුළුවන් නේද නංගි මලි මෙන්න මේක මේ විදිහට ලියා ගන්න. 32 5 1 වෙනි බලය කියන්නේ නංගි මල්ලි මොකද? දෙකම තමයි නේද? කිසිදු වෙනසක් වෙලා නැහැ. ඒක නිසා ඔකට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් ඔකට පේනවද මෙන්න මේ ආකාරයට මෙන්න මේ 32 මෙතන තියෙනවා. ඒ කියන්නේ මේ A ආකාරයටම තමයි මේකත් හදාගෙන තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. දැන් මේ බලයත් එකමයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් එහෙනම් ඔකට තියෙන්නේ මෙන්න මේ ප්‍රකාශන ආදේශ කිරීම පමණයි. මේ ප්‍රකාශන ආදේශ කරාම ඔකට එනවා 1 බෙදීම 80 කියලා. මෙන්න මේ ආකාරයට තමයි නංගි මල්ලි මේ ප්‍රමේයම් භාවිත කරලා මේ ගැටලුව වල මුහුණ දෙන්නේ. අපි එහෙනම් දැන් පාඩමෙන් ඉදිරියට යමු. දැන් නංගි මලි මම ඔකට කියා දෙන්නේ පස්වෙනි ආකාරය පිළිබඳව. අපි දැන් බලමු මේ පස්වෙනි ආකාරය කියන්නේ මොකද්ද කියලා. ප්‍රමේයන් භාවිතයෙන් සීමාව සෙමීම. මොකද්ද ප්‍රමේයන් භාවිතයෙන් සීමාව සෙමීම තමයි නංගි මලි මෙතනත් සිදු කරන්නේ. x රේඩියන් මිනුමෙන් මයිනස් කෝණය නම් මේ x කියන එක රේඩියන් මිනුමෙන් මයිනස් කෝණයක් නම් ඔකට දැන් ලියන්න පුළුවන් සීමාව x බිඳුවට යද්දී sin x බෙදීමේ x සමානයි 1යි කියලා. හොඳින් මතක තියාගන්න සීමාවේ x බිඳුවට යද්දි මෙන්න මේක බිඳුවට යද්දි sin x බෙදීම x සමාන 1 කියලා. මම මෙන්න මේක ඔප්පු කරන්න මෙතන දියන්නේ නැහැ නංගි මල්ලි. ඔකට දැන් තියෙන්නේ මෙන්න මේක භාවිත කරලා මෙතනින් එහාට මේ සීමාව ගැටළු විසඳන්න. දැන් අපි නංගි මල්ලි කොහොමද බලමු මේ ගැටළුවකට යොමු වෙන්නේ කියලා. ඔකට දැන් දියතර සීමාව x බිඳුවට යද්දි tan x බෙදීම x කියන පිළිතුර මොකද්ද කියලා. අපි දැන් මෙතෙන්දී මොකද කරන්න ඕන? කටි දාන්න මේ tan x කියන්නේ මොකද්ද? tan x කියන්නේ නංගි මලි sin x බෙදීම cos x කියලා කටි දන්නව නේද? මෙන්න මේ ආකාරයට එහෙනම් ලියා ගන්න පුළුවන්. ඔකට දැන් මෙතෙන්දි දන්නවා sin x බෙදීම x කියන්නේ මොකද්ද? sin x බෙදීම x කියන්නේ ඔකට මෙතන දිය දුනා 1යි කියලා. එහෙනම් මෙතන 1 ආදේශ කරන්න තමයි තියෙන්නේ. සීමාව x බිඳුවට යද්දී 1 බෙදීම cos x. ඔකට දන්නවා 1 බෙදීම cos බිඳුව කියන්නේ මොකද්ද? cos බිඳුව කියන්නේ මොකද්ද? cos බිඳුව කියන්නේ 1යි. එහෙනම් 1 බෙදීම 1 පිළිතුර 1යි කියලා ඔකට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරය තමයි නංගි මලි මේකට රෝඩෝ කටේ මුහුණ දෙන්න ඕන. දැන් ඔකට දැන් දීලා දෙනවා මොකද්ද? සීමාව x බිඳුවට යද්දී sin 4x ධන sin 3x බෙදීම 2x කියන ප්‍රකාශය. අපි දැන් බලමු මේ ගැටලුව කොහොමද කොටේ කොහොමද මුහුණ දෙන්නේ කියලා. ඔකට යන පුළුවන් නේද නංගි මලි මෙන්න මේක වෙන වෙනම බෙදන්න. 2x ගේ වෙන වෙනම බෙදන්න කොහොමද? sin 4x බෙදීම 2x ධන sin 3x බෙදීම 2x කියලා වෙන වෙනම ලියා ගන්න පුළුවන් නේද? දැන් ඔකට යන තියෙන මොකද්ද? ඔකට යන තියෙන මෙන්න මේ sin 4x නේ තියෙන්නේ. මෙන්න මේ යටරත් හදා ගන්නවා sin 4x කියන එක. 4x කියන එක හදා ගන්න කොහොමද? උඩ යට දෙක වෙන වෙනම දෙකෙන් ගුණ කරාම ඔකට ලැබෙන මෙතන 4x හදා ගන්න පුළුවන්. මෙතන තියෙන sin 3x එන යට හදා ගන්නවත් ඕන 3x එන උඩ යට වෙන වෙනම 3ෙන් ගුණ කරලා ඔකට එක හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔකට ගන්න පුළුවන් නේද නංගි මල්ලි මොකද? මෙන්න මේ 4x ට මෙන්න මේ 4x ගත්තාම පස්සේ මේකට අපි ගන්න පුළුවන් 1 කියලා. දෙක ගුණ කිරීම 1. ඒ වගේම මේ sin 3x උයි මෙන්න මේ x උ එකතු කරලා ගන්න පුළුවන් ඔකට මොකද? ඔකට ගන්න 1 කියලා ගන්න පුළුවන්. ඒතර 3 ගුණ කිරීම 1 බෙදීම 2 කියලා ගන්න පුළුවන්. දැන් මෙතනින් එනවා ළඟේ මාලි පිළිතුර මොකද්ද? 2 කියලා මෙතන එනවා 3 බෙදීම 2 කියලා. මේ දෙක සුළු කරාම ඔකට එනවා ළඟේ මාලි මොකද්ද? 7 බෙදීම 2 කියලා. මෙන්න මේ ආකාරය තමයි ළඟේ මාලි මේ ගානට යොමු වෙන්නේ. ඔකට මෙතන මත තියාගන්න ළඟේ මාලි මෙන්න මේ ප්‍රකාශනයේ පමණයි. මේ ත්‍රිකෝණමිතිය ගැටලුවක් දුන්නා මෙන්න මේ ප්‍රකාශනය භාවිත කරලා ඔකට පහසුවෙන් පිළිතුර ලබා ගන්න පුළුවන්. හොඳින් මතක තන x කියන එක බිඳුවට ආසන්න වෙනවා. x බිඳුවට යද්දිම කොහොමද හැසිරෙන්නේ තමයි මෙතන කියා දීලා තියෙන්නේ. අපි යන තවත් ගැටලුවකට. සීමාව x බිඳුවට යද්දී x බෙදීම sin x ධන 2 බෙදීම sin 2x. මෙන්න මේකට අපි කොහොමද පිළිතුරු සපයන්නේ? ඔකට නංගි මලි මේක x කියන එක යට අරගෙන මේ විදිහට ලියන්න පුළුවන් නේද? මේ විදිහට ලියුවොත්
මේ ප්‍රකාශනයට මුල් ප්‍රකාශනයට කිසිදු වෙනසක් වෙලා තියද? කිසිදු වෙනසක් වෙලා නැහැ. මේක සුළු කරාම නැවතත් x කියන එක උඩට යනවා. මේ x කියන එක නැවතත් උඩට යනවා. දැන් ඔය කරන්න පුළුවන් නේද නංගි මලි මේක sin x කියන වෙන වෙනම බෙදන්න. ඒක sin x බෙදීම x දාන 2යි sin 2යි x බෙදීම x. දැන් ඔය කටන කාන්තිම යට 2යි එතන 2යි x නිසා මෙතන 2යි x හදා ගන්න ඕනේ. එහෙනම් මෙතන 2 2යි x කියලා දා ගන්නවා. ඒ වගේම උඩ ගුණ කරන්න ඕනේ මොකෙන්ද? දෙකෙන්. එහෙනම් පළවෙනි ප්‍රකාශන කිසිදු වෙනසක් වෙලා නැහැ. දැන් ආදේශ කිරීමක් තියෙනවා. මොකද 1 බෙදීම sin x බෙදීම x කියන්නේ මොකද්ද? 1 ධන. ඒ වගේම 2 sin 2 x බෙදීම 2 x ගුණ කිරීම 2 මෙන්න මේ පදේට අපි දාන්න පුළුවන් මොකද්ද? 1 කියලා. එහෙනම් 2 ගුණ කිරීම 2 4 කියලා ගන්න පුළුවන්. අවසාන පිළිතුර අපි ගන්න පුළුවන් 1 බෙදීම 5 කියලා. මෙන්න මේ ආකාරයට තමයි නංගි මලි මේ ගැටලුවත් ඔකට පිළිතුරු සපෙන්තර භාවිතා කරේ. මෙන්න මේ ප්‍රකාශය මත සීමාව x බිඳුවලදී sin x බෙදීම x සමානයි 1 කියන ප්‍රකාශය තමයි නංගි මලි මෙතන ඔකට භාවිතා කරේ. ඊට පස්සේ නංගි ඔකට හදනවා බහුකෝණ සූත්‍ර භාවිතා කරනු ලබයි කියලා කනේ. නංගි මලි මේ sin ප්‍රකාශන කියන්නේ ත්‍රිකෝණමිතිය ප්‍රකාශන තිබ්බන් පස්සේ නංගි මලි මේ ගැටලුව සුළු කරන්න ඔකට භාවිතා කරනවා බහුකෝණ සූත්‍ර. ඉතින් බහුකෝණ සූත්‍ර භාවිතා කරලා ඔකට යන කරන් තියෙන එකම දෙයයි මොකද sin x බෙදීම x ආකාර ප්‍රකාශන හදාගෙන මෙන්න මේක භාවිතා කරලා පිළිතුර ලබා ගැනීම පමණයි. ඒකට බහුකෝණ සූත්‍ර ත්‍රිකෝණමිතික අනිකුත් සූත්‍ර භාවිතා කරලා හදා ගන්න ඕන සීමාව x බිඳුවරදී sin x බෙදීම x සමානයි කියන පිළිතුර ලබා ගන්න ටාගට් කරගෙන ඔකටිය ගැටලුව සුළු කරලා අවසානයේ පිළිතුර ලබා ගන්න පුළුවන්. ඒකට ඔකටිය බහුකෝණ සූත්‍ර කියන එක භාවිතා කරන්න ඕන. අපි එහෙනම් දැන් පාඩමින් ඉස්සරහට යන්න. නංගි මලි මම දැන් කියදෙන 6 වෙනි ආකාරය මේක තමයි නංගි මලි සීමාව පාඩමේ අවසාන ආකාරය. ආදේශ භාවිතෙන් සීමාව සෙමීම තමයි නංගි මලි මේකෙදි මම සිදු කරන්න යන්නේ. අපි දැන් බලමු මේ ආදේශ භාවිතා කරලා කොහොමද සීමාව සොයන්නේ කියලා. ඇතම් සංකීර්ණ ගැටලු ආදේශ භාවිතා කිරීම මගින් සල්ල ගැටලුව බවට පත් කර සීමාව සෙවිය හැකිය. සමහර සංකීර්ණ ගැටලු අපිට පුළුවන් නංගි මලි මේ ආදේශ භාවිතා කරලා සරලාකාරයට හදාගෙන ඒ ගැටලුවට මුහුණ දෙන්න. මුහුණ දීලා පහසුවෙන් පිළිතුර ලබා ගන්න. අපි දැන් බලමු කොහොමද අපි ඒක සිදු කරන්නේ කියලා. දැන් ඔකට දැන් දීලා තිනවා සීමාව x 5 බෙදීම 2ට යද්දී cos x බෙදීම 2 ඍණ x කියලා ප්‍රකාශනය. ඔය කටෙන් පුළුවන් නේද නංගි මලි මේ cos x කියන එක ලියා ගන්න sin 5 බෙදීම 2 ඍණ x කියලා. කිසිදු වෙනසක් වෙලා තියද? sin 5 බෙදීම 2 ඍණ x කියන්නේ cos x ම තමයි. දැන් ඔකට දැන් භාවිතා කරන්න පුළුවන් y සමානයි 5 බෙදීම 2 ඍණ x ලෙස ගනිමු. ඒත් අපිට මෙන්න මේක ගන්න පුළුවන් y කියලා. මෙන්න මේ ප්‍රකාශන ගන්න පුළුවන් y කියලා කිසිදු ප්‍රශ්නයක් නැත. ඊතර කොටෙම කොහොමද ලියාගන්නේ? ඊතර කොටේ දන්නවා x කියන එක 5 බෙදීම 2 විට මොකද? y යනවා බිඳුවට. මෙන්න මේ x කියන එක 5 බෙදීම 2 වෙනකොට මේ xට 5 බෙදීම 2 ආදේශ කරු මොකද වෙන්නේ? මෙන්න මෙතන 5 බෙදීම 2 ආදේශ කරු y ට එන්නේ මොකද? බිඳුව. එහෙනම් x 5 බෙදීම 2ට යනකොට y යන්නේ බිඳුර. අන්න ඒකත් ඔකට ලබා ගන්න ඕනේ මේ ගැටලුව සිදු කරද්දී. ඊට පස්සේ අපි මොකද කරන්නේ? දැන් ගන්න පුළුවන් මොකද සීමාවයි බිඳුරයි මෙතන කොට පේනෝ නේද x5 බෙදීම 2 විට මොකද y බිඳුර යනවා කියලා ආදේශ හදාගත්තනේ. එහෙනම් එතන ආදේශ කරන y බිඳුවට යද්දි මෙතන අපි දැන් මොකද y කියන්නේ නම් sin y බෙදීම y කියලා ප්‍රකාශනයක් තාවා. දැන් මේකේ පිළිතුර මොකද? ඔකට දනවා සීමාව x බිඳුවට යද්දි sin x බෙදීම x මෙතන වෙලා තියෙන විචාල වෙනසක් විතරයි x වෙනුවට y ඇවිල්ලා. කීයද පිළිතුර? මේකේ පිළිතුර අපිට ගන්න පුළුවන් 1යි කියලා. මෙන්න මේ ආකාරයට මෙන්න මේ ප්‍රකාශනය භාවිතා කරලා තමයි නංගි මලි මේකේ පිළිතුරු ලබා ගත්තේ. අපි යන තවත් ගැටලුවට යමු. සීමාව x බිඳුව රැදි 2 x ධන 3 sin inverse x බෙදීම් 5 x ධන 2 sin inverse x. මේ ගැටලුව අපි මොහොත දෙන්නේ කොහොමද? දැන් නංගි මලි මේක සාමාන්‍ය ආකාරයට සුළු කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම සාමාන්‍ය ආකාරයට සුළු කරන්න බෑ. අපි එකිනෙක සමීර අවතාර කරන ආදේශය. මොකද sin inverse x කියන්නේ y කියලා අපි ගන්නවා. sin inverse x කියන්නේ y කියලා ගන්නවා. අරගෙන තමයි නංගි මලි මේ ගැටලුවට අපි මුහුණ දෙන්නේ. ඒතොර අපේ යන්න පුළුවන් නේද නංගි මලි x කියන්නේ sin y කියලා. මේකේ inverse ගත්තාන් පස්සේ ඔකට එනවා x = sin y කියලා. දැන් අපි මොකද කරන්න ඕන? දැන් අපි බලනවා x බිඳුවරදී y ගැසරීම. x බිඳුවරදී y යන්නේ බිඳුවට. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මෙන්න මේකට ආදේශ කරනවා. මොකද? සීමාවයි බිඳුවට යද්දී 2 sin y. ඔකට x = sin y කියලා ගත්තනේ. එහෙනම් sin y ධන 3 y. sin inverse x කියන්නේ මොකද? sin inverse x කියන්නේ y කියලා අපි ගත්තනේ. ඒක මෙතනට ආදේශ කරා. දැන් ඔකට මොකද කරන්නේ? සෑම පදයක්ම y ගෙන් බෙදනවා. කිසිදු ප්‍රශ්නයක් නැහැ. හරය සහ ලවය දෙකම y ගෙන් බෙදුවට පළවෙනි ප්‍රකාශන කිසිදු වෙනසක් වෙනා තියද? හරය සහ ලවය y ගෙන් බෙදුවට පළවෙනි ප්‍රකාශනයට කිසිදු වෙනසක් වෙනවද නැහැ. හරය සහ ලවය එකම සංඛ්‍යාවක් ගුණ කරත් ප්‍රකාශන කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. හරය සහ ලවය එකම ප්‍රකාශනය බෙදුවත් පාලින් ප්‍රකාශන කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. දැන් y ගෙන් බෙදුවාන් පස්සේ ඔකට දැන මෙතන y ගෙන් බෙදුවම 3 ඉතුරු වෙනවා. මෙතන y ගෙන් බෙදුවම 2 ඉතුරු වෙනවා. 2 sin y බෙදීම y 5
පහයි සයින් වයි බෙදීම වයි. පහයි සයින් වයි බෙදීම වයි කියලා කඩිනවා. දැන් ඔකට දන්නවා මෙන්න මේ ප්‍රකාශනය අනුව මොකද්ද? මෙතන තියෙන්නේ තේ ප්‍රකාශනයම. මෙතන තියෙන්නේ තේ කියලා ප්‍රකාශනයම. එහෙනම් මොකද්ද? 2 ගුණ කිරීම 1 ධන 3. 5 ගුණ කිරීම 1 ධන 2. පිළිතුර කීයද? 5 බෙදීම 7 කියලා කඩේ පිළිතුර ලබා ගන්න පුළුවන්. ඉතින් නම් එමාලි මෙන්න මේ වගේ තමයි නම් එමාලි මම ඔයාට සීමාව පාඩම කොටස් 6කට කඩලා ආකාර 6කින් තමයි නම් එමාලි සාකච්ඡා කරේ. ඒ වගේම මේ පාඩමට අදාළව ඒ කොටසකට අදාළව ඔයාට යන ගානක් ගෙනත් දීලා ඒ ගාන කොහොමද විසඳන්නේ මේ ආකාරයට කොහොමද විසඳන්නේ කියලා කියා දුන්නා. මෙන්න මේ ටික නම් එමාලි ඔයාට තේරුම් නැත්නම් ආයි මුලින් ඉඳන් නැවත බලන්න මේ වීඩියෝ එක සීමාව පාඩම කොටස දෙවෙනි කොටස කොට සීමා කොටස යම් තාක් දුරට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ සීමා පාඩම් පුළුවන් කරගන්න නම් ඔකට අනිවාර්යෙන් ගණන් ගොඩක් හදන්න ඕන. ගණන් හදුවන් පස්සේ මෙන්න මේ ආකාරයට ඔකට මේ සීමා පාඩුව පහසුවෙන් තේරුම් ගැනීම හා පහසුවෙන් ඕනම ගැටලුවකට පිළිතුරු සපයන්න පුළුවන් වෙනවා. ඉතින් නම් මල්ලි මේ පිළිබඳව ගණන් ඇම්බිස් ගැටලුවක් තියෙනවා මම Facebook page එක හරහා සම්බන්ධ කරගෙන ගැටලුව නිරාකරණය කරගන්න. අදට එහෙනම් පාඩම අවසන්. ඔබ සැමට සුබ දවසක්.